මේක භාවනාවක් ගැන හිතේ. ඒ තමයි ආනාපාන සතිය ගැන හිතන භාවනා කරන්න ඉස්සරලාම අපි කියලා දෙන්නේ ආනාපාන සතිය ආසනයක් එක්කයි. අර තියෙන්නේ නිසීදති පල්ලක්කම් ආවකේත්වා පණගත් ගැන හොඳට ශාරීරික ඍජුව ලබාගෙන කෙලින් ඉන්නවා කියලා විශේෂිත ආසනයකුත් කියලා දෙනවා මේ ඉන්න කාලයක් කියලා දෙනවා ආනාපාන සතිය. තාවකික උජුන් කායක් පණිදා පරිමකම් සතිය උපත්පෙත්වා ඉදිරියට හිතේ දාන සිහියේ යොදාගෙන ඉන්න කාලේ කියනවා කොහොමද සිහිය පවත්වන විදිය තැන පැත්තක් කියන. සතෝ අස්ස සති සිහියෙන් ආස්වාස කරනවා සතුව පස්ස සති සිහියෙන් ප්‍රස්වාස කරනවා. දැන් මොන ආනාපාන සතියේ ඉස්සෙල්ලාම ගිහිල්ලා දැන් මේ කරුණු දෙකයි ගන්න. මොකද්ද? හුස්ම අතුරු වීමේ කාරණය, හුස්ම පිටවීමේ කාරණය, ආස්වාස ප්‍රස්වාස දෙක හොඳට දිහා බලන්න. ඉතින් ඒක ඇවිල්ලා මේ පටන් ගන්න තැනම බලන්න දීර්ඝ ආස්වාස, දීර්ඝ ප්‍රස්වාස, කෙටි ආස්වාස, කෙටි ප්‍රස්වාස. උගදී බලන්නේ තුරලා ආදාම දෙකක් තියෙනවා. මොකද? භාවනාවට ගැලපෙන නිමිති දෙකක්. කක් තමයි ඇතුළේ හුස්ම රැල්ල, අනෙක් එක තමයි පිටවෙන හුස්ම රැල්ල. ආනාපාන කියන්නේ දෙකේ. අපි ආනාපාන තියෙන හැමදාම තියෙන උපන්දා ඉඳලාම ආනාපාන තියෙන ආස්වාස් ප්‍රාස්වාස් තියෙන නැත්ටි ආනාපාන සතියයි. ඒකනේ දැන් අපි නිදාගෙන ඉන්නකොට ආනාපාන ආස්වාස් ප්‍රාස්වාස් තියෙන. හැබැයි අපිට නැති ආනාපාන සතිය. භාවනාවේදී කරන්නේ ඔය ආනාපානයට සතිය දාලා ඒක ආනාපාන සතියක් කරන භාවනාවක් වශයෙන් වඩනේ. දැන් මේ ආස්වාස ප්‍රස්වාස මේ භාවනාව කරගෙන යන ආනාපාන සතිය කරගෙන යනකොට ඒකට දාන ඡන්දය, ඒකට දාන ශ්‍රද්ධාව, ඒකට දානා වූ වීර්යය පදනම් කරගෙන හිතේ ඒක එකට එනවා. හොඳට හුස්ම රැල්ලේ මුලින්ම අග දක්වා බලන්න එන හුස්ම රැල්ලේ යන හුස්ම රැල්ලේ කොහේදී පුරුදු කරනවා. ඒකට කියනවා සබ්බපාය බලමාය කියලා. හුස්ම රැල්ලේ කියලා කියන්නේ තමයි සබ්බපාය මේ මුළු කය නෙවෙයි. හිසේ පටන් දෙපතුල දක්වාම කියන සබ්බපාය නෙවෙයි. එතන කියන්නේ හුස්ම රැල්ල පටන් ගත්ත වෙලාවෙන්දලා හුස්ම රැල්ල පිට වෙලා ඉන්නවත් හුස්ම රැල්ල එන්න පටන් ගත්තා එනි පැවතුන අවසන් වෙයි. එක හුස්ම රැල්ලක් කියනවා එතනදී සබ්බපාය කියලා. ප්‍රස්වාසයේ සබ්බපාය දීක. දැන් භාවනා පුදාගෙන දැන් මේ ආස්වාද ප්‍රස්වාස කරගෙන යනකොට ඔය කෙලෙස් උපදින්නේ නැති කාරණේ නිසාම ටික වේලාවක් ටික දුරක් ඔබ යනකොට අර කාමච්ඡන්දේ එහෙම පහළ වෙන ගතිය නැහැ. හරි. ගැටීම ඇති වෙන්නේ නැති වෙන. වික්ෂිප්ත ස්වභාවය ඇති වෙන්නේ නැති වෙන. හැකිලි යන ගතිය නැති වෙන. ඊළඟට ආනාපාන සතිය වඩාගෙන යනකොට ආස්වාස තියෙනවද ප්‍රස්වාස තියෙනවද විචිකිච්ඡා සැකය කියන එකක් නැති වෙන. මේ නීවරණ ධර්ම පහ හැම වෙලෙම අඩු වශයෙන් වැඩි වශයෙන් අපේ හිතේ දඟලන මානසික ධර්ම පහ. මේ පහ මෙතන ඇති වෙන්නේ නැහැ. ඒ නිසා මේවා යට. මේ ධර්ම පහ යට ගියන් පස්සේ තරම් පහපත් ස්වභාවයක් හරි පහසියෙන් වීසින් ඇති වෙනවා. ඒ නිසා ආනාපාන සතිය විශේෂයි. කොහොම භාවනා කරගෙන භාවනා කරගෙන යනකොට හිතේ කෙලෙස් නැති වෙනකොට කෙලස් අඩු වෙනකොට කෙලස් තුනක් වෙනකොට අපේ හිතේ තිබෙනවා අමුතු විදිහේ හිතටම ආවේනික හිතින්ම උපදින ධර්ම ස්වභාවයක් මේ හිතේ තියෙන එළිය වැඩෙන ගතිය. හැබැයි අපි බොහෝ වෙලාවකදී කලු වෙනවා. ඒ කියන්නේ දැන් සාමාන්‍ය මිනිසයා ප්‍රත්‍යඥා මේ හිත එහෙම එළිය වැටෙන්නේ නැහැ. ඒ හැම වෙලාවෙම කළු වෙලා අන්ධකාර ගතේ කෙලෙස් ඉන්නේ කෙලෙස් නගලන්න මේ කළු වෙනවා. ඒක අන්ධකාරයි.
ඉතින් කිසිම ආලෝකයක් එළියක් පේන්නේ නැහැ. තරහයි මිනිස්සයා කරු වෙනවා කියලා කියනවනේ. මේ ඒ යන්නේ අර කරු හිති. ඉබේ ගතිය මේ ගහන හැලෙනවා. දැන් අර භාවනා හිත වෛද්‍ය සංසම් වෙලා අර දැකල දැකල හිතියා වූ කෙලෙස් හිවි හිවිට ගිලා වහිනකොට යට යනකොට අර සැඟවිලා තිබිච්ච අර ආලෝක ගතිය දැන් හිමි හිමිට බ්‍රයිට් වෙනවා එකට බලන්න. එවන්තාවදී කියනවා භාවනා නිමිත්ත භාවනා නිමිත්ත සකස් වෙලා එනවා කියලා. මේ උද්ඝාන නිමිත්ත එනවා ඊට පස්සේ ඒක බ්‍රයිට් වුණාන් පස්සේ පටිභාවනයි. හැබැයි ඒක ආපු ගමන් කවදාකවත් පතන්න හිතන්න ඒකට ඇලුම් කරන්න යන්න හොඳ නැහැ. එහෙම ගියපු ගමන්ම ඒ කියන්නේ සියුම්ම ආපු නිකාන්ති අක් එහෙම නැත්නම් ඡන්දයක් එහෙම නැත්නම් රූපයක් විතර තියෙන තණ්හාවක් එනවා. ඒක ආපු ගමන්ම තණ්හාව ඇසුරු කරන්නේ අකුසල පක්ෂේ නිසා මෙහි කියාවු නිදාගන්න ප්‍රියාව කෙලස් ආයි ඒ හරහා එතනින් ආයි මතු වෙනවා. ඒ මතු වෙච්ච ගමන් අර ආලෝකය නැතිය. ඒ නිසා එවැනි අවස්ථාවකදී ඊ ඇතිවෙනා වූ සමාධි නිමිත්ත පිළිබඳව හිතන්නේ පතන්නේ අපේක්ෂා කියන්නේ නැතුව කොයි ඉඳයි. ලෝක පාවතින්නයි. හැබැයි අපි කරන්න ඕන මොකද්ද? ආනාපාන සතිය විතරක් සහලින් කරගෙන යන මොකද්ද ඉතින් තිබිච්චා. දැන් බලන්න මේ ඉර පායනෝදේ. ඉර පායනකොටදී මේ ඉර පායන තම මේ සුවිගේ කලුවලින් නේ. ඉතින් ඉස්සල්ලා දවසේ මිනිස්සු වැඩ කටයුතු කරා අනුවර වුණා. ඊට පස්සේ කෑවා බිව්වා ඇඳට ගියා නිදාගත්තා උදේ එළියුණා. ඉතින් ආයේ ඉර පෑවුවා ආලෝකය ආව කියලා මිනිස්සු ඉර දිහා බලන්න යන්නේ නැහැ. තමන්ගේ පාඩමේ අර දවසේ කටයුතු ඉතින් උඩ ආශ්‍රිතව බලන්න නැතුව වැටලා තියෙන්නේ මේ කටින් කරගෙන යනවා. ඒ වගේ අපේ ආනාපාන සති වැඩෙත් ඔය විදිහට ආපෝ ආලෝකය ගැන හිතන්නේ පතන්න නැතුව ක්‍රමානුකූලව කරගෙන යන්න ඕනේ. ඒක වෙයි තිබිච්චා. එතකොට හිතේ හුරුවක් වෙනවා. හුරුවක් ඇවිල්ලා ඒ හිත ප්‍රපූර්තක් වෙනවා. ඒකක් හිතවත් නාමයේ යාරුණා වගේ වෙලා ඒ වගේ වුණාට පස්සේ ගොඩාක් වෙලා ඒක ඒ විදිහට තියෙන්න හදාගත්තාන් පස්සේ තමයි අපි ආනාපාන සතියේ තියෙන අරමුණේ අරක් මාරු. එහෙම වෙනකොට ඒ භාවනා නිමිත්ත කියන ස්වභාවය නැති වෙලා ළඟින්නේ ආනාපාන සතිය අමතක වෙන්නේ. මේ විදිහට බලාගෙන ඉදීමේදී උගන්වනවා මේක එක එක විචුරණදී හිතන් කැටිපයි කියලා. එහෙම නැතුව ඒ ආලෝකයේ ඉදිරියට ආවයින් පස්සේ හැම වෙලාවෙම මධ්‍යය බලන්න. ඒ කියන්නේ ඒ ආරමුණේ මැදට හිත තියලා දකුණු පැත්තට බලන්නේ නැතුව උඩ බලන්නේ නැතුව පහත වටපිටා බලන්නේ නැතුව අපිට සංඥාවක් ඇති වෙනවා. නිකන් මේ මැද හැරෙන්න මාතේ හිත තියාගෙන උපේක්ෂාවෙන් ඒ හිත යොදාගන්න.